මගේ ප්‍රමමාන්ත අම්ිතාතපතේද වේ. ගින්නෙන් උපන් දරුවෝ මෙම වැඩ සටහන තුළ දැන් අප සිටින්නේ, ශුදෝපාවලුතුමා රෝමයට ගිය ගමන පිළිබඳව හදාරමයෙන්. ශුදෝපාවුලතුමාට රෝමයට යන්නට සිදුවූ කාරණාව තමයි, ඔහු විසින්ම සීස්වර්ගී තීන්දුව ඉල්ලේම ඔබට මත්තක ඇතිේ. ජරුස්සලමේ දේශුද්දෝ පාලතුමාව ජුදෙව්වරු නල්ලගන්නවා. කසේ හෝ අර එතන හිටියසේ නාධිපතියන් නිසා ශුදෝ පාලතුමාගේ ජීවිතය බේරෙනවා. නමුත් විවිධාකාර වූ නඩුවලට ශුද්ධෝ පාලතුමාට මොහුණ දෙන්නට සිද්ධ වෙනවා. මෙහිදේශුදූ පාලුතුමාට තේරුම් යනවා ජෙරුස් සලමේන ජුදෙව්වරු උත්සාහ කරන්නේ ඔහුව මරාදමන්නටයි කියලා. ඒ නිසා ඔහු රෝමපුරවැසියියක් විච්ච නිසා ශුදෝපාවුලුතුමා සීසර්ගේ තීන්දුව ඉල්ලුවා. අවසාන තීන්දුව නැත්තන් අවසාන නඩුව වනේ අග්‍රිපා රජු ඉදිරියේ අසුන ලැබු නදුවයි. අග්‍රිපා රජුට තේරුුණා මේ පාවුලු කියන්නේ නිර්ුදෝෂී පුද්ගලයක් කියලා. නමුත් වෙන කරන්න දෙයක් නෑ දැන් මේ පාවුලු විසින්ම සීසර්ගේ තීන්දුව ඉල්ලපු නිසා අග්‍රිපා රජ්ජුරුවන්ට සිද වනාා ජෙරුසලමේ හිටිය පාවුළුව රෝමයට යවන්නට. දැන් රෝමයට යවනු ලැබවේ අපරාධකාරයෙන් සමඟයි, නැවභාරව හිටියේ ජුලියස් කියන ශාතාධිපතියයි. ග්‍රීසියෙන් නැවදියත් කරන්නට පෙර පාවලුතුමා දකිනවා ඉදිරිය, මහා කුුණාටුවකට මැදිවෙන්නට යන බවනව. විනාශයක් සිදු වන්නට යන බව. එ නිසාශුදු පවුලතුමා කියනවා අපි නැවද්‍යත් කරන්නේ නැතුව තවටික දවසක්්ටික කාලයක් මේ ග්‍රීසියම නැංගුරුම්ලා ඉදිමයි කියලා නමුත් පවුලතුමාගකී මහන්නෙ නෑ නැව දියත් කරනවා ග්‍රීසියෙන් රෝමය කරා මකද වුණේ මඟදී. අර පාවලතුමාකූ ආකාරයෙන්ම මහා චන්්ඩ මාර්ෘතයකට නැව අසුුවෙනවා. පහුගිය සුමානය අපි මෙන්හි කලේ අපි ගැෙන ගත්තේ ඒ සිද්ධියයි. දැන් මේ නැවේ හිටිය සියලුම දෙනා බයවෙලා බ්‍ර්‍රාන්ත්‍රවෙලා මොනවයි වෙනවා වේද කළ හිතාගන්න බැරි තත්ත්වකර පත්වෙලා කන්න බොන්නේ පවා නැතුව ඉන්නකොට තමයි සුද්ධෝ පවුල උතුමාහුන් දිරිමත් කරන්නේ. දවස් දා හතරක් ඔවුන් නොකා නොබී හිටියයි කියනවා නත් නමුත්්‍රුද පාලතුමා ප්‍රකාශ කරනවා බයවෙෙන් එපා ඔබේ එක හිසකෙස් කහකටවත් මුකුත් වෙනෙ නැහැ. එනිසා අපි දැන් කමු කාල ශක්තිමත් වෙමුයි කියලා ඔවන් දිරිමත් කරලා ඔවුන් ආහාර සඳහායොමු කළ බව පසුගිය සතියේ අපි ගැෙන ගත්තා. අපි එතක්කි දං ඉස්සරහාට යමු. දැන් හරි ලස්සන සිද්ධියක් මේ නැව ඇතුළේ මේ චණ්ඩ මාරතය මැද්දේ. මේ නැවීහිටිය අය නොකා නොබී ඉන්නා මොහුතේදී සිද්ධ වී තිබෙන බව පැහැදිලේ. මොකදද මේ විශේෂිත සිද්ධිය. ක්‍රියාපොතයේ විසි හත්වෙනී පරිච්චේදී තිස් පස්වනි වගන්තිය. ඔහු මෙසේ කියා රොටි රැගෙන. සියල්ලන් ඉදිරිෙහි දෙවියන් වහන්සට ස්තුතියිකොට කඩා, කන්නට පටන්ගත්තේය ඇවිට ඔබහු සියල්ලෝම දහරිමත්වී තුමෝද කෑම කෑහ. ඔබ දකිනවද මේ වාක්‍ය තුළ විශේෂත්වයා. බලන්න මේ වචනදිහා පාලුතුමා මොනවද කළයි කියන්නේ රොටි රැගෙන දෙවියන් වහන්සේට ස්තුතිකොට කඩා, න්නට පටන් ගත්තෝය. ප්‍රමාන් තම්ම තාත්්‍ය පුතේදුවේ මේ වචචන හත්තර හරි වැදගත්. රොටි රැගෙන ආශිර්වාදය පවසා කඩා දුන්සේක. අපි දකිනවා දිව්‍ය සත්්‍රසාදීය පිළිවෙත තුළ අනිවාරයෙන්ම අපි භාවිතා කරන වචන හතරත්තමයි මේ වචන හතර. රැගෙන තුතිපුදා කඩා, දු දැන් මුල් ක්‍රස්තියානි සංගය තුළ රොටි කැඩීම කියල කියන්නේ ජේසුස් ක්‍රිසුස් වහන්සේගේ ජීවමාන වැඩ සිටීම අත්දැක්කාවූ මොහොතක්. ශේෂකරම මෙම්මවුස් ගමනේ සිද්ධිය තුළ අපි දකිනවා, අර බහින් සැකෙන් මරණ බයින් හිටිය එම්මස් නගරයට පලාගය ශ්‍රාවකින්, ජෙසුස් ක්‍රිසස් වහන්සිව හඳුනගත්තේ රොටි කඩනකොටයි. මුල් ක්‍රස්තියානි සංගේ අය. ජෙසුස් ක්‍රිසුස් වහන්සේගේ බලය අත්දැක්කේ රොටි කැඩීමී පිළිවෙත තුළයි. එනිසා තමයි මුල් ක්‍රස්තියානි සංග අපි දකින්නේ ගයින්ගෙ දෙෙට්ට ගයින්ගෙදෙට්ට ඔවුන් රොටි කඩමින් සහ යාඥාවී නිරතවෙමින් යොමුූ බව ගිය බව. එනිසා, රොට්ිකඩනමවයි කියන්නෙම මීතිස් සැල්ලත් කියල දුන්න අර හදාගත්ත රොටියක්නයන් කන කෑමක් කන දෙයක් නෙමේ. මුල් ක්‍රිස්තියාානි සංගේ තුළ නැත්තම් පාවලු ලගේ ජීවිත තුළ රොටි කැඩීමේ පිළිවෙත කියන්නේ ජීවමාන ස්වමින් වහන්සේව අත්දැක්ක මොහොතයි අපේ වචනයෙන් අපේ භාෂායෙන් කියනවනම් එය තමයි දිව්‍ය සප්‍රසාදීය මොහොත. දැන් මම දකිනවා. මේ නැව. චන්ඩ මාර්තයට මැදිවෙලා ඉන්නකොට. නැවේ හිටිය අය, කල කිරිලා ඉන්නකොට, බහින් බිරාන්තව සිටිනකොට, මරණ බයත් එක්කෙ ඉන්නකොට පාවලතුමා කරන්නේ. මේ රොටිකඩීමේ පිළිවෙතයි. දිව්‍යසත්්‍රසාදිය පිළිවතයි. ජේසු කිිසිුස වහන්සේගේ ජීවමාන වැඩ සිටීම අත්දකින පිළිවෙතයි. ඒනිසයි අපි දකින්නේ ඒ වාකේ මෙන්න මේ වචනය සියල්ලෝම දහිරයමත් වී. අර බිමට වැටිලා හිටිය මිනිස්සු. අර බහෙන් බිරාන්ත වෙලා මරණයක් එක්ක හිටිය අය මොනද රොටිකඩීමේ පිළිවෙත තුළ සිදුවනාය කියන්නේ. දහිරමත් වනාලු නැවතත් දහිරය ලැබිලා නැගිත්්ටයි කියලා කියනවා. මගේ ප්‍රමාන්තම මෙතා අත්්‍යපතේ දුවේ එකදත් සිද්ධ වෙනවා. අදපි රොට්ි කැඩීමේ පිළිවෙතර ලෙස සමරන්නේ දිව්‍යා සත්‍ර සාදිය පිළිවෙතයි. පහුගිය කාලේ කොවිD19 නිසා අප පල්ලි වලට යන්නටිට බැරිවුණා දිවිය පූජාවට සහබා ගිබෙන්න්නට අපිට බැරිවනා අපි බොෝ දෙනෙක් කීපු දෙයක් තම යනේ පාදලොකු හිස්මවක් දැනෙනවා. මොකද්දෝලොකු අඩුවක් ජීවිතයේ දැනෙනවා. අපිට සප්‍රසාධ වහන්සේ ලබන්න බැරි නිසා මොකද්දෝ දෙයක් අපේ ජීවිත්‍යවල සිද්ධ වෙනවා අපට දැනෙනවා. මුල් ක්‍රිස්තියානි සංගේ වගේම මේ පාවුලතුමා නැව ඇතුලේ සිදුවනා වගේම අදත් වැටිලා ඉන්න අපිට අසරණ වෙලා ඉන්න අපිට තුවාලවෙලා ඉන්න අපිට මරණ බයත්තෙක්කින් අපිට ශක්තිය ලැබෙන එකම තැන. දහිරය ලැබෙන එකම තැන. බලය ලැබෙන එකම තැන සුවය ලැබෙන එකම තැන බෙන කොහේවත් නෙමෙයි ජීවමාන දිව්‍යශ්‍රී සප්‍රසාධය තුළයි. දිව්‍යාශ්‍රී ්‍ර සප්‍රසාදය තුළයි එනිසා මං ඔබට කියනවා. ඔබේ ජීවිතය බැටන හැම ොහොතකම කොහේවත් දහන්නඕන් නෑ. යන්න ගමේ පල්ලියේ සප්‍රසාධ වහන්සේ ළඟට දිවිය පූජාවතුල සප්‍රසාධය ඔබ ළමන්න ඔබ ඇතුලාන්ත සුවයක් අත් දැකෙන හැටි ශාර්යකව සහ මානසීකවේසුවයයක් දකෙන හැටි ඔබත් දකීී. අපි දැන් යමු. ඊට පස්සෙ මුක දනා කියන්නේ. ක්‍රියාපොත්තේ විසි හත්වනි පරිච්ේදේ තිස්සු නමවැෙන වගන්තිය පහන් වූ කල ඒ දේශය කමෙක් දැයි බැලූ නැවියන්ට එ හඳුනාගත නො හැකිවිය හෙත් වෙරලක් ඇති මුහුදදු බොක්කක් දැක පුළුවන්න්නම් නැව එහි ගෙනයන්නට තීරණය කර ගත්ත. නැංගුරුම් පහකර මුහුදේ තිබෙන්නට හැර ඒ සමගම සුක්කානම්වල බැනුම්මුදා ඉස්සරහරුවල සුලගට නගා වෙරලබලා ගියෝය. ඒහෙත් සැඩ පහරින් ගසාගෙන ගිය නැව වැලි කණ්ඩියක හැපුණීය එවිට ඇනිය එරී තදවුුණීය, රැලවේගය නිසා අවරය බිඳෙන්න්නට පටන් ගත්තේය. දැඟඔබ දකිනවානේ. ග්‍රීසියේ සිට අප නැව මෙන්න චන්්ඩ මාරෘත්තියට ගහගෙන ගිහිල්ල ලොකු වැලිකන් දෙක හැපිලා නැව කැඩෙනවා නැව බිඳී යනවා. එක්තරාආකාරයක ගොඩ බිමකට ඔුන්ැන් සම්ප්‍රාප්ත වෙලා හැබැයි නැව කැඩි ගොහිම්. ඔය අස්සේ නැවේහිටිය හිරකාරීන් පැනල යන්නට උත්සාහ කර ඇති බව මේ වචනය කියවද්දී පැහැදිලි. හරි ලස්සන චිත්‍රපටියත්ක. හරි ලස්සන චිත්‍රයක් සිද්ධියත් මේක අපි පු්ඩක් ඒ සිද්ධට ඇතුල්බේමුම්. ක්‍රියාපොතේ විසි හත්වනි පරිච්චේදී හත්රිස් දෙක. තවද හිරකාරයන්ගෙන් කිසිවක පීනා පැන නොයන පිණසව. ඔවුන් මැරීමට හේවායෝ අදහස් කළහ ඒෙත් ශාතාධිපතියා පාවුලු ආරක්‍ෂා කරනු කැමැතිව ඒ අදහසින් ඔවුන් වලක්වා පිරන්නට පුළුවන්න අය පළමුකොට මුහදට ගොඩට යන්නටත් සෙස්සන්ට ලෑලිවල ආධාරයෙන් හෝ නැවේ කැබිලි ආධාරයෙන් හෝ ගොඩට යන්නටත් අන කළේය. මෙලෙස සියල්ලෝම ගැලවී ගොඩට පැමිණියහර. මෙන්න පලස්තිීනේ නැත්තම් ඊශ්‍රායලේ නැත්තම් ජුදාදේශයෙන් පටන්ගත්ත නැව දැන් එක්තරාකාරයකින් ගොඩබිමකට සම්පරාප්ත වෙලා. සම්පාප්්‍ර වෙච්ච ගොඩබිම හරි වැදගත් මංගපට ගැන කියා දෙන්නට යනවා. නැව කැඩිලා බිඳලා යනකොට ඒ හිටිය අය සිරකාරයෝ පැනයයි කෙලා හිතුවා නමුත් ඒක නැවභාර්ව හිටිය ශාධාතිපතියා වලක්වලා සියලු දෙනාගම ජීවිතතාආරක්ෂාවන පරිදි හැම දෙනාවටම ගොඩ බිමට යන්නට පුළුවන් ක්‍රමයක් සලස්වනවාන්. මෙය සිදුවනේ විශේෂම ශාතාධිපතිය පවුල්ලට දැක්වවාව් ආදරය නිසයි, විශේෂ සලකිල්ල නිසයි. මොද පාමුලු කියන්න විශේෂ පුද්ගලයෙක් කියලා දැන් ශාතාධිපතිත්. තේරුම් අරගෙන හවාරයි. පාලුතුමා එපයි කියදදිම නැව දියත් කරපු නිසා සිද්ධ වෙච්චදේ ශාතාධිපතිය දන්නවා. අදහිරයට පත්වලා හිටිය මිනිසුන් දහිරිමත් කරලා කෑම සපයල අර සප්‍රසාදයේ පිළිවෙත ප්‍රවත්වල නැවතත් නැව ඇතුළට දහිරය ගෙනා ප හැටි ශාතාධිපතිය දන්නවා ඒ නි. පාවලතුමා කියන්නේ විශේෂ පුද්ගලෙක් බව ශාත්තාධිපතියා තෙරුම් ගන්නවා විශේෂ සැලකිල්ලක් ගොහු ලබනවන්. ම ප්‍රම්න් තාම තාතිපුතේ දුවේ. අපිටත් එහෙම වෙන්න පුලුවන්. අපරාධකාරයෙන් අතරයි පාවලතුමාව රැගෙනයන්නේ හැබැයි ඒසලු අපරාධකාරයෙන්ර පාවලතුවා අපරාධකාරයෙක් නෙමෙයි විශේෂ පුද්ගලෙක් කියලා නවේ හිටිය හැමෝම හඳන ගන්නවා. මොන සමාජ තත්වයක ජීවත් වනත්. කොයියාකාරයේ මිනිස්සු ඉන්න තත්ත්වයක පරිසරයක ඔබ ජීවත් වනත්. ඔබේ ජීවිත ක්‍රියා පිළිවතිෙන් ඔබේ වචනවලින් පුළුවන් ඔබ විශේෂපුද්ගලෙක් බව අනිත් අයට දැනෙන පරිදි ජීවත්වන්නට අනි අය ඔබේ ක්‍රියා පිළිවෙත තුළින් ඔබ දැකගනේවි හදුනා ගනේවි ඔබේ විශේෂත්වය ඔවුන්ට දැනේවි. දැන් ශුද පාවුලතුමා සහ පිරිස. ගොඩවනේ මොන ගොඩබිමටද. මොන රටටද, මොන ප්‍රදේශයටද. ඉතා පැහැන්දිලිවම ක්‍රියාපොතේ විසි අටවැනි පරිච්චේදේ ලියවෙලා තිබෙනවා පාාවලුතුමා කොයාටද ගොඩ බැස්සේ කියලා එක හරි වැදගාත්. විසි අටේ පලවෙනි වගන්තිය මෙසේ ගැලවී ගොඩට පැමිණි කල ඒ දීපේ නම මෝල්ටාවයයි දැන ගත්තෙමු දැංගමට තේරෙනවාද ඔබ දන්නවන. පාවලතුමා රෝමයට ගියා නමුත් පාවලුතුමා රෝමයට නෙමෙයි ගොඩබැස්සේ රෝමය අසල තිබෙන පුංචි දිවයනකටයි මුලින්ම ගෙඩ බැස්සේ එහි නම මෝල්ටාව ඔබ පුළුවන්නම් සිතියම අරගෙන බලන්න ඉතාලියට පහලින් බොහොම පුංචි අපේ රටවගේ තිතක් වගේ රටත් තිබෙනවා මෝල්ටාව කියලා. අදටත් මෝල්ටාවේ සීයට සියයක්ම සිටින්නේ කතෝලිකයෙන්. ඒ විතරක්න මේ බොහොම සාම්ප්‍රදායික ලෙස, බොහොම ගැඹූරින් වචනය අදහන ජීවත් කරවන ජනතාවක් තමයි මෝල්ටාව සිටින්නේ. ඒවගේ මේ මෝල්ටාව, අපටත් වැදගත් මම සේවය කරන බෝලවලාන මිසම අපගේ ආවේ මරයා කණ්ඥ්‍යාරාමය කියලා පාසලත් තිබෙනවා. මේ පාසල භාරව කටයුතු කරන ගරු කණ්්‍යා සහොයුරියන් ඇවිල්ලා මෝල්ටාවේ දොමනිකානු කඥ්්‍යා සොහොයුරියන් හැටියටයි හදඋන්වනු ලබන්නේ. අපේ රටේ විධ තැන්වල ඔවුන් සේවාාවේ නිරතව සිරනවා. එ මෝල්ටාව අපිට වැදගත්වෙන්නේ. මෝල්ටාව කණ්්‍යා සොහිරයන්න එත්ත මෝල්ටාව දොමිනිකානු කර්්‍යයා සොහහිරියන්ගේ සවාව අප ලබන නිසාය. දැන් මෝල්ටාවට ගිය පාවුල්ලුට හරි ලස්සන වැඩක් සිද්ධ වෙනවා. මොකදද. හරි සීතයි මෝල්ටාව හිටිය මිනිස්සව වෙනවා මේ මොකක්ද මේ කෞුදම මේ කියලා බලනවා. දක්ගන්නවා නැවක් බිදිලලා ඒ නිසා නැවේ හිටිය අය තමයි මේ ගොඩබිමට ඇවිල්ල තියෙන්නේ කියලා. ඒ නිසා ඒ මෝල්ටාවේ ඒ වෙනකොටත් හිටිය මිනිස්සු ටික ඇවිල්ලා දරගොඩගෙනල්ලා ගොඩක් ගහලා ගින්දර තියෙනවා රශ්මිය දෙන්නට අධික ශීත නිසා. නමුත් මේ දරගොඩේ හිටිය සර්පයෙක් නිසා හරි අම්මුතු දෙයක්. මේ අය අතර සිද්ධ වෙනවා. ක්‍රියාපොතේ විසි අටවැනි පරිච්චේදී තුන්වැනි වගන්තිය. පාවුලු දරමිටියක් එකතු කර ගින්හෙහි ලූ කල ගිනි රස්ුනයට සර්පයෙක් එයින් පිටවී අවුත් ඔහුගේ අතේ එල්ලුනේය. ඒ සතා ඔහුගේ අතේ එල්ලී සිටිනුවාදුටු රටවැසියෝ, ඒ කාන්තයෙන්ම මේ මනුෂ්‍යා මිනිීමරුවෙකි. ඔහු මුහුදෙන් ගැලවුණ නමුත්. ඔහුට ජීවත්වන්නට දයිවය ඉඩ නොහරිියයි කියයා කතා කරගත්ත. ඒත් ඔහු ඒ සතා ගින්නට ගසා දමා කිසි හානයක් නැතිව සිටියේය. ඔහු ඉදිමෙනු ඇතැයි නොහොත් හදිස්්‍යයෙන් මැරීවැටෙනු ඇතැයි ඔහු හු බලා සිටියහ, බොහෝ වේලා බලාසිට ඔහුට කිසි අනතුරක් නොවන බවදුටු කල ඔබහූසිය කල්පනාව වෙනස්කොට ඔහු දෙවි කෙනෙක්කු යයි කියහ දැන් ඔොබ දැක්කනේද. අර අධික ශීත නිසා මිනිස්සු ඒ රටේහිටියේ ප්‍රදේශීතය මිනිස්සු දර්ගඩක් ගෙනල්ල ගහනවා. ගින්දරතියෙනවා. දරගොඩේ හිටිය සරපයක් පාවලතුමාගේ අතේ එල්ලෙනවා. මේ වැසියෝ මෝල්ටාව හිටිය වැසියෝ දැන් කල්පනා කරන බලනවා. මේ මිනිහනම් නපුරු මිනිහෙක්. මේ මිනිහනං අධර්මිෂ්ටයෙක්. මේ මිනිහනං අයහපත් මනුෂ්‍යයෙක් ඒ නිසා තමයි මේ කොහේවත් හිටිය සර්පයෙක් ඇවිල්ලා. මේ මිනිහගේ අතේ එල්ලිලා වැ එල්ලුනේ මුහුදෙන් චණ්ඩමාරුතයෙන් බේරුණ මේ මිනිහව ජීවත් කියරවීම දෙවියන්ගේ කැමැත්තැනෙ මේ දැන් මේ මිනිහන් මැරිල වෙටේ කියන දී. මිනිස්සු මෝල්ටාව හිටිය මිනිස්සු සිතනවා නමුත් මොකදන අපේ හිටිය සර්පයාව පාවලු ගසා දමනවා ශරීරය ඉදිමෙනෙ නෑ ඔවුන් බලාපොත්තුනායක ඇදගෙන වැටනේ නෑ ඔවුන් බලාපොරොත්තුනායක මැරුුණෙත් නෑ ඔවුන් බලාපොරොත්තුනායක ඒ නිසා ඔවුන් දැනගන්නවා මේ නම් මෙසේ මෙසේ කෙනෙක් නෙමෙයි මේ නම් ශ්‍රෂ්ඨපුද්ගලේක දෙෙනෙක් තවත් දෙවියෙක් පහළ වෙලයි කෙනදේ කාරණාව මේ මෝල්ටාව හිටිය මිනිස්සුන් අවබෝධ කරගන්නවා. ඒ තුළ පාවුලු කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නම ශ්‍රෂ්ඨ පුද්ගලෙක් බව ඔවුන් අවබෝධ කරගන්නවා. මගේ ප්‍රමාන් අම්මිතාති පොතේදවේ අදටත්. මෝල්ටාවේ මිනිසුන් විශ්වාස කරන දෙයක් තමයි. ඒ අයිව සර්පයෙන් දෂ්ට නොකරන බව. සර්පයෙන් දෂ්ට කළත් ඔවන්ගේ ශරීරයට බිස ඇතුල් නොවන බව අදටත් ඔවුන් විශ්වාස කරන දෙ අයි. එය පටන් ගත්තේ මෙන්න මේ සිද්ධියෙන්. ඔබ දන්නවා, ශුදු ජුසේවාස් මුනිතුමා, කැලේ මැඩින් යනකොට දෙවියන් වහන් සිටි ආඥා කළා සියලු සර්පයන්ගෙන් සහ විශගෝර සතුන්ගෙන්, දේවසේව කියන් ආරක්ෂා කරන්න කියලා අදටත් ඒ ආරක්ෂාව දේවසේවකයෙන් සතුව ඇති බව අපි විශ්වාස කරනවා. ඒ හා සමාන විශ්වාසයක් තමයි මේ මෝල්ටාවේ මිනිසුන්ට අදටත්තිබෙන්නේ. ඒ වගේ මතා පුංචි සිද්ධයක් මං ඔබ සමඟ බෙදා ගන්නන් මම මීටි ස්සල්ල කිව්වා මෝල්ටාවේ දොමිනිකානු කණ්්‍යා සොහොයුරියන් සේවය කරනවයිකර අපේ රක්ටේ විශේෂකටම මා වැඩකරන මිසමේසේ සේවා විනිරත වන ගරු කඥ්්‍යා සොහහිුරයන් ඉන්නවත්. ඒ කණ්ඥා සොහහිරයන් භාරව ඉන්න ප්‍රධාන මෞතිමය මා සමඟ පැවසූ දෙයක් නොම්මේ කියන්නේ. මොකදද. මෝල්ටාවේ මිනිස්සු කියනව ලූ පවුලුතුමාගේ මේ සිද්ධියෙන් පස්සේ. සර්පවිෂ නැතිවෙලාගියත් ඒ සර්පවිස, ගැහැනියගේ දිවට ලැබී තිබෙනවයි කියලා. ඔබට තේරනවාද. මෝල්ටාවේ සර්ප විසනැහැ ඇබැයි ඒ සරප විස දැන් ගැහැණියගේ දිවේ තියෙනවයි කියලා. මෝල්ටාවේ මිනිසුන් පවසන බව අරගරුකණ්‍යෑ සොහුරිය දිනක මාසමග පවසා තිබෙනවා. ඒ තුළ තිබෙනවලොක පණවීඩන්. සරපයින්ට වඩා විශ්ෂ, අපේ දිවේ තිබෙනවා. මිනිසුන්ව විනාශ කරන්න පුළුවන් විෂ අපේ දිවේ තිබෙනවා. මිනිසුන්ව නොමරා මරන්න පුළුවන් විෂ අපේ දිවේ තිබෙනවා. දෙවියන් වහන්ේ හැබැයි අපිව කැඳවා තිබෙන්නේ. සර්ප විශක් ඇති දිවක් ඇතිව ජීවත්වන්නට නෙමෙයි. දෙවියන් වහන්සේගේ ආදරය ඇති දිවක් බවට අපේ දිව පත් කරගන්නටයි. ස්විශ්යුද්ධෝපාණන් වහන්ස. ඔබහන්සේ පුදුමාකාර විදිහට ඔබහන්සිගේ දේවසේවකයන් රැගෙන ගොස් ඇති බව අපි දකින්නෙමු. විශේෂකටම ඔවුන්ගේ ජීවිතවලොුන් මුහදුන් මුහුණ දුන්නව අවාසනාවන්ත සිද්ධීන් තුළ පවා ඔබහන්සිගේ ප්‍රබල බව ප්‍රකාශ් කරමින් ඔබහන්සිගේ රාජ්‍ය ගොඩනගන්නට ඔුන් යොදාගත් බව අපි දකින්නෙමු. ස්වාමිණ අදටත්. ඒ ජීවමාන ක්‍රියාකාරිීත්වය, අයහපත තුලින් යහපත උදා කරන, අවාසනාව තුළින් වාසනාව උදා කරන, කඳුලු තුළින් සතුට උදා කරන උබහන්සකි. බලවත් වූ ක්‍රියාකාරීත්වයට අවති වන්නට අත් දකින්නට අපට බරම් තුන මැනව අමැ.